මලගිය ඥාතියෙකුට දවස් 7කට පෙර පින් අනුමෝදනා කිරීම නුසුදුසු කියලා මේක ප්‍රශ්නයක්. එන්න මෙහෙම දෙයක් කියනවා. දැන් අපි පොඩ්ඩක් මෙන්න පොළුවන් පොඩි උපමාවක් කියනවා. හරි අමාරුයි මොකද මේ සත්‍යයන් උක්ත ලෝකවල සත්‍යයන් දැකපු දෙයක් නැදැකපු වෙලාවට කියන්නේ කොහොමද කියලා කන්නේ දින්නේ. මොකද සත්‍යයන් ඕනේ. තේරුම් කරලා දෙන්න. ඒක හරි අමාරු වැඩ. ඔය පොන්ටි ළමයි කල්ලාගෙන ඉඳන් අපි ඉතින් මේ පොඩි සෙල්ලම් කරනවා. මොකද අල්ලාගෙන ළමයා කරකවනවා. ඇත්ත එක කියන්නේ කරකවලා අතරමහම උට වටවිට වල ඉන්න හැදුවට ඉන්න බෑ විසි වෙනවා කොච්චර හරි. ඇත්ත එක කියන්නේ බුදියා ගත්තොත් ට්‍රෝල් කර කියලා යනවා ආයෙ එකක් වෙන. ඒක විදිහට ඉන්න බෑ. අන්නේවත් යම් කිසි විදිහක කරකවල අතරියවා කියලා අපි ඔබට කියනවා. කරකවල අතරියොත් එහෙම පාලනය කරගන්න බෑ මනස. යා අඩිය ගහව දෙන නෙමෙයි අඩිය හිටින්. බැලුම් පැත්ත නෙමෙයි දෙනෙන්නේ. දඟල් යන්න හැදුවොත් යන්න හැදුවට පැත්ත නෙමෙයි යවෙන්නේ. මෙහෙම නිකන් සුළු වෙලාවක් යනකම් ඇති වෙනවා යම් කිසි විදිහක කරකවල අතරියහම යම් කිසි ස්වභාවයක්. ඔන්නේ කරකවල අතරිය විලාද පුතේ ඉක්මනට වරේ බට්ටියක් දෙන්න. අම්මාලේ ගහුවොත් එහෙ වෙයිද පුතේ. කරකවල අතරිය කොල්ලම අම්මාට කරනවා පුතේ ඉක්මන කරලා වරේ කේක් කෑල්ලක් දෙන්න. ඒ ඉක්මන් කරා. කොච්චර දඟලලා තු දඟලන උරු තා යන්නේ නැතියා අම්මා ඉන්නේ පැත වේදින්නේ නැහැ රද්දයක් නැහැ. කරකවල අතරිය වා කියන්නේ ඔන්න ඔක. නිකන් මලාට පහ හිතන්නේ දවස් 7ක් යනකම් කරකවල අතරිය වාගේ. මැරිච්ච එක දවස් 7ක් යනකම් කරකවල අතරිය එකවා. ආයි පාලනය කරගන්න හරි අමාරු අවස්ථාවක් තියෙනවා. සියල්ලන්ටම නෙමෙයි. එක්තරා කොටසකට. අපි මැරිච්ච එක නෑ ඒක උනේ එහෙම හිටියොත් එහෙම. කද්දාව තැනකම් පාලනය කරගන්න. තමන්ගේ පාලනේ තමන්ට පාලනයක් වෙන්නේ නෑ. ඉතින් ඒ විලාසෙදි අඬ ගහලා කන්න දෙන්නත් අඬ ගහලා පින් දෙන්න අඬ ගහගත්තත් ඒවා කරන්න ගියාට අර ඔහු අහුවෙලා තියෙන චක්‍රය සුලියේ. එහෙනම් මේ විවිධ චක්‍ර රටාවන්ට අහු වෙනා මේ අද්දැවවල පරිවර්තන වෙනකොට. ඒ අවස්ථාව අන්නේම අවස්ථාවක් නිසා. ඒ පාලනේ සමතුලිත වෙන මොහොතක් වෙනවලා. ඒ විලාසෙ තමයි ඊයට මොන හරි සිතා සාන්තිය සලසන. ඒ නිසා තමයි හත් දවසක් යනකම් ඔය කාර්ණී ති දෙවෙනික සම්පදායක් වශයෙන් දිවස්වල වේනවා. එහෙම තියෙනවා දැකලා තිබෙන නිසා බුදුරන් වහන්සේ පහලෙන්න ඉතලා හිටන් උනා. ඔය දොළවිදේනියක් හරි දිනලා මරිච්චගෙන දින හතක් ගියාර මස් දෙන්න සිරිතක් තිබුණා. බුදු පියාණන් වහන්සේ ඒ ගැන නොකිව්වට දේශනා කිරු නැතුවට දේශනා කරපු තැන් තියෙනවා. දින හතක් යනකම් කෙනෙක් වලාලට පස්සේ එයාගේ ඇඟේ තියෙන වස්ත්‍රයක් ගන්න එපා පාන්සු බූරේකටවත් කියලා. දින හතක් යනකම් කල් ඇරේ. ඇයි දින හතක් තිබ්බේ? ඇයි වෙන්නේ නැහැ කවුරුත් ඇහුවන උන්වහන්සේ දේශනා කරයි. ආහාරන්නේ නැහැ කවුරුත් ආදුරිනේකවත්. ස්වාමීන් වහන්සේ දින හතක් යනකම් ගන්න එපා කියන කියලා වස්ත්‍රයක් කළා නම් එහෙම ප්‍රශ්නෙට උත්තරයක් දී. කවුරුත් ඒක අහලා නැති ඉඳන් උත්තරයක් නැහැ ත්‍රිවිධකේ. පොත්වල නැහැ. නමුත් යාතිනා දින හතක් යනකම් ගන්න එපා කිය. ඒක හරි ගැඹුරු කතාවක් තියෙන මේ කාලේ හිතන්න පුළුවන් කතාවක් නෙවෙයි. නමුත් වෙන්නේ වැය කියලා අපිට එහෙම නිගමනය කරන්නවත් බෑ මේ රෝගෝ තියෙන විවිධ ප්‍රශ්නවල හේතුල හැටි. එක්තරා වික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ මොකද කරන්නේ? අපවත් වුණා කියන වචනේ ලෝක සම්මතයෙන් කතා කරන්නේ අපවත් වුණා නම් ආයි බයත් ඉවරයි කියන එක වචනේ තේරුම. නමුත් ඒ ආහඳුර කල්පිය කරලා පස්සේ මොකද කරන්නේ? අර සිවුරත් එක්කලා මිනිය ගිහිල්ලා අද වගේ වලලන්නේ නැහැ. අර කැලේ සෝහනක දාලා යන්න ගියා අනික විශ්වවන් වහන්සේලා කවුරුවා. ඔය පාංශුපුර තීරණය බලාපොරොත්තු වෙන විශ්වවන් වහන්සේලාම කැනට මේ හාවුදුරන්ගේ සිවුර දැක්කා. තාම වලමිනිය කුණු වෙලා නැහැ ගිහින් දාපු දවසේ. දැකලා ඉවරලා මොකද කරන්නේ? දැන් ඉතින් මේ වලමිනියට සිවුර මොකද මට හොඳයි නේ මේක කියලා. අර වලමිනිය අහකට ගිහලා සිවුර ගන්නකොට කෑ ගන්න සද්දයක් ආවා. වගේ සිවුර ගෙනියන්න එපෝ ගියේ. කෑ ගන්නට වටපිට වලව කෑ ගන්න කෙනෙක් නැහැ. ආයෙ එනවා ආයෙත් කෑ ගැහුවා. ඔය හැරි ඉන්න අමුණුසේ එක වෙන්න කියලා හිතලා කල්ලු කරලා දාලා සිවුර අරගෙන යනකොට පෑන්නවා වලමිනිය වාස්. අර අහක් විලා හිටු එයාගේම ගන්ධබ්බය අදි වේගයෙන් අර ඇති වුණ ශක්තියකින් අර මිනිහට සම්බන්ධ වෙනවා. පන්නගෙන ආව නිර්වාත්‍රම අර වංශයවක්. අර හාමුදුරුවෝ වත්. හාමුදුරුවෝ ඒ සිවුරත් අරගෙන ගිහිල්ලා නම් කුටියටයි දොර වහගත්තාම දොර ළඟ හැරිලා මිනිහා බහු වෙන්නලු. ඔය සිද්ධිය මුල් කරගෙන කිව්වට පස්සේ හත් මේ කෙනෙක් මලොත් හත් දවසක් යන කාලේ ඇඟල සම්බන්ධ කරලා විදියක් ගන්න එපා කියලා විසුණු හදලා නීතියක් වැඩි. එහෙනම් හත් දවසක් යනකම් ඔන්න ඔය ක්‍රියාකාරීත්වයෙන් තියෙන. ඒ මිනිහ සම්බන්ධව අනේ මගේ කයි නේද වී ඔය ආදි වශයෙන් ඒ සම්බන්ධ වෙන ඇතුළට හිටින කාලයක් තියෙනවා. එහෙම කාල සීමාවක් තිබුණා මේ කාල සීමාව තුළ අර වගේ නිදහස් වෙන්නත් බෑ. ඒ වගේම එයායි ඉන්න ලෝකෙට ආගන්තුක ලෝකෙට තව පුරු කෙනෙක් විලා නැහැ ඒක හැදිරෙන්න කටයුතු කරන්න. එන දින හතක් ගියාම තමයි ওই සිද්ධිය සකස් වෙලා එන්නේ. එහෙන දින හතක් යනකොට තමයි ඒ සම්සුන් දෙලා දින දානියක දානියක් පිළිබඳ හෝ බණක් අහන්න ගියොත් ඒකට අවස්ථාවක් හරි එයාට සැරසෙන්නල গুপ্ত ලෝකෙ සකස් වෙන්නේ එහෙමයි. ඒ නිසා තමයි දින හතකින් ඒක ඇලි කරන්න ක්‍රම ඉදිරියට තියෙන්නේ. මේක බුදුරන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් නෙමෙයි. නමුත් පිළපටන්ම ආපු ක්‍රමයක්. බුදුරන් වහන්සේ දේශනා කළේ අනික් අයට තේරුම් ගන්න බැරි දහම. දැන් අහන්නේ ඔක්කොම කියලා බුදුරන් වහන්සේ කොහෙද ඔක කියා තියෙන්නේ? ඔය දේශනා කළා පොතේ තියෙන්නේ. ඔක්කොම එවනක් ඇහුවොත් මොනවාරි කිව්වොත් අහන්නේ ඔයක. බුදුරන් වහන්සේ ලෝකේ පහළුණේ අනික් සාමාන්‍ය මිනිස්යන් තේරුම් ගන්න බැරි දේවල් දේශනා කළා ඉතින් විමුක්තිය ලබා දීමට හෝ ආධාරය කරනවා ඒ ටික කරලා දෙන්න. අනික් අයට තේරුම් ගන්න බැරි දේ නිසා තේරුම් ගන්න පුළුවන් දේශනා කරන්න බුදුරන් වහන්සේ උත්සාහ කළේ නැහැ. ඊට සුසු ආයත ඒ වැඩේ කරගන්න ඉඩ දීලා ඊයරි තේරුම් ගන්න බැරි හරියක් කියා දුන්නා. බුද්ධ ඥානීය වටිනාකම ඕනේ ඉතින්ට. ශ්‍රාවක ගෝචර ඥානීය යමක් වැටහෙනවා නම්
ඒක යටි දෙහැරිය. තේරුම් ගන්න. අන්න ඒකයි මේ කාරණේ. ඉතින් මෙයන් ශ්‍රාවක ගෝචර හරියක්. ඉතින් ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඉතින් කියන්න දෙයක් නැහැ. ඒක ශ්‍රාවකයන් හදන බොහෝ ඉන්නවලු. අනික ඇත් ඒක දන්නවලු. ඉතින් ඔක කාට කියදින්ද? ඒක භාවිතාවට ගන්න දෙයක්වත් නැහැ. අවස්ථාවලා අවදි කර ගන්නවා විතරයි. උන්වහන්සේලා පිරිනමන් පාලාදී වුණාට පස්සේ ඊට පස්සේ තමයි ලොකු ප්‍රශ්නයක් වුණේ. කාගෙන් අහගන්නද කියලා. එතකොට තමයි මේ විච්ච හේතුව මේ ඇයි මෙහෙම කියන්නේ වෙන්නේ මොකද මෙහෙම කරන්න මොකද හත් දවසෙන් දන් දෙන්නේ මොකද එතකොට මේ මලවත කියන්නේ මොකද ඒක ගන්නවද නැද්ද ඔය වගේ දේවල් මේ ශ්‍රාවක ගෝචරයි ඉතින් ගෝචර නිසා ඒ ශ්‍රාවකයන් අතර හිටියනම් අහගන්න පුළුවන් ඉතින් ශ්‍රාවකයන්ට ගෝචර නැති යමක් ධර්මයක් තියෙනවා ගැඹුරු ධර්මයක් ඒක සර්වඥ ගෝචර දහම් අන්නේ සර්වඥ ගෝචර දහම් තමයි බුදුරන් වහන්සේ මුලින්ම ශ්‍රාවකයන්ට දැනගන්න දේශනා කළේ මේ සියලු දහම් දේශනා කරන්න අවස්ථාවක් නැහැ ඒකයි කාරණේ දින හතක් ගියාම දින එක ගැලපෙනවා. ඊවා කියන්නේ තුඟා වෙලා යනවා තුඟා ක්‍රමයක් තියෙනවා. ඉරිදා හඳා ඒ වගේ සද්ද කුජද කුජදා බුදදා ගුරුදා අනිදා ආදි වශයෙන් කිවිදා සනිදා කියලා ඔය ගති යන හැටියටම එකින් එකට සරිත පරිවර්තන වෙන හැටි ක්‍රමයක් තියෙනවා. පොත්වල නෑ හැබැයි ඒ ක්‍රම. ඒව ක්‍රමයක් තියෙනවා කෙනෙක් මැරුණාම මැරිච්ච දින පටන්ගෙන දින ගයින ක්‍රමයක්. ඒක ලෝක සම්පත දින ගයින ක්‍රමයේ නෙමෙයි. නමුත් ඒ විදිහටම තමයි ගැලින්නේ. ඉරු දින, සඳු දින, කුජ දින, බුධ දින, ගුරු දින, කිවි දින, සනි දින, ඊළඟට ආයතරයක් ඉරු දින දෙන අවස්ථාවක් කියනකොට පරිවර්තන චක්‍රයක් වෙනවා ඔය විදිහටම වෙච්ච කෙනෙක්. සියල්ලෝ නෙමෙයි ඊට ගැලපෙන අය. සමහරවල් මැරෙනකොටම අපාගත වෙන අය ඉන්න පුළුවන්, මැරෙනකොටම දෙව්ලෝ යන ඉන්න පුළුවන්. ඒ මරණයත් එක්කම තාතින උප්පත්ති ලැබෙන සුසු අය ඉන්න පුළුවන්. ඒක නෙමෙයි ඒක එහෙම නෑ කියන්නේ. සමහර කොටසක් ඉන්නවා ඔය වගේ අවස්ථාවක. තිරෝකුල්ල සූත්‍රය එහෙම දේශනා කරලා තින්නේ අන්න එහෙමයි. තිරෝකුල් දෙස් විත්තේසු ආගන්තවා සකංගරං ආදි වතින් මේ තිරෝකුල්ට කියලා කියන්නේ මේ යබ්බිත්‍ති පරුවත ආදිය පසාකින් යන්න පුළුවන් කයක් ඇති සියුම් කයක් ඇති අයට. තිරෝකුල්ඩේ කියලා කිව්වේ යාටයි. ඒ මරි කෙනෙක් වලාට පස්සේ තමන්ගේ ගෙදෙට එනවලු එයා. ඒක ඒ මේ සූත්‍ර තිරෝකුල්ල සූත්‍රයේ විග්‍රහ වෙනවා. ඇවිදිලා හිටන් දර මැහි වල අදු පිල්ල වල ලින් තොටු වල ඕවා දැඟ වල ගිහිලා හිටන් ගැවසෙනවා. ගෙට යන්න බැරුව. ඕනනම් බිත්ති අතරේ නිංගලා යන්නත් පුළුවන්. දොර අතරේ නිංගලා යන්නත් පුළුවන්. නමුත් ඊයන් හිමිතනක් තියෙනවා. ඒ හිමිතන තියෙන ওই තැන තමයි දර මැස්ස. අගු පිළ. ඒ මලාට පස්සේ ඇවිදලා හිටන් එහෙම අර ඉස්සෙල්ලා හිටියා වගේ ලොකු කමෙන් ඉඳ බෑ. ඊයට හිමි කර්ම ශක්තිය වේගීතන කුල්ල ඇවිත් ඉතියක් තමයි ඊයන් ලැබෙන්නේ. ඔතන ඉන්නේ වැඩි හරියක් විශේෂ වින්දහම කරගත්තේ නැති. ඒ මරණයෙන් පස්සේ විශේෂ උපත්තියකට හේතු වෙන්නව විනාක් කරගත්තේ නැති. ආනතර පාප කරන්නේ මහා පාපයක් නේ අපාගත වෙන හිමත් කරගත්තේ නැති සාමාන්‍ය වටේම ඔහි ජීවත් වෙලා කාලාවිලා හිටියා වෙන මොනවත් නැහැ ඉන්නවා මිසක් මැරෙනවා වදනගෙනවත් මැරිනාම තමයි පිළිසලනේ ඉන්න විනත් දහමක් ගැන හිතලා කරගත්ත නැති අය අන්න එහෙම කට්ටියට මොකද ඉන්නේ අනාතේ වතින් හිටේට පස්සේ අර හිටව මනුස්සත් බව ලබන්නත් බෑ අනාත සත්වයක ඉන්නවා තමගේ නෑදෑය දෙන දේවල් දුන්නාම කණ්ඩ හේතු ඇති ඒ ඇයි යම කැමකොල කණ්ඩ වුණා මෙන්න මෙහෙම කොටසක් ඉන්නවා. ඔය තිරෝකුඩ කියන වේද කොටාති යන්නේ. අන්න එතන ගිහින් උපන්නොත් එයා ඉන්න හැටි කියා තමයි පසිකේ එයාගේ ස්වභාවය කියා තමයි අර ඥාතියින් විසින් එයාට උදව් කරන්න උපකාර කරන්න කියලා බුදුරන් වහන්සේ දුන්නා. එයාට ඥාතියින්ගේ යුතුයකමක් තියෙනවා. තමන්ට උදව් කරලා උපකාර කරලා මැරිලා ගියේ ඥාතියින්ට. ඒ தත්යේ හිටියොත් එහෙම. තමන්ගේ යුතුයකමක් තියෙනවා. තම කණ්ඩ වොන්න දුන්නා හැදුවනම් වැඩුවනම්. එයාටත් වැඩි වෙච්ච ඒලා උදව්වක් කරන්න. අන්න ඒ වෙලාවදී දන් දීලා පින් අනුමෝදන් කරලා එයා ගොඩ දාන්න. ඉයදී අපතක් කරලා දෙන්න. ඒක උතුම් ගුණයක් කියලා පෙන්නපු සූත්‍රයක් වේ සූත්‍රයේ. තිරෝකුල සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා ඒක. ඉතින් අන්නේ වගේ අවස්ථාවල මොකද කරන්නේ? එහෙම උපාන්තයන් වල අයත. අර තමන්ගේ ජාතියේ පෙනී සිටින අවස්ථාව තියෙනවා. ඒ අය. පෙනී සිටලා නැති බැරි වෙලාවට එමුණ හරි ඉල්ලනවා. විරාස් කරපල්ලා. තානියක් දීපල්ලා මට. මට කන්ද නැහැ. මට අඳින්න නැහැ. මෙහෙම හීනේ පෙන්නලා තින්න අවස්ථාව තියෙනවා ඔන්න ඔය කට්ටිය. ඒ වේනවා තිය සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. එයාට එහෙම වෙන්න ඉන්න පුළුවන්. එහෙම වෙන්න ඉල්ලන්න පුළුවන්. ලැබුණාම ලැබුණ බව කියන්න පුළුවන්. එහෙනම් අපිට නිින්දියාගෙන ඉන්න මොහොත තමයි ඒගොල්ලන්ට සම්බන්ධයෙන් තියෙන මොහොත. ඒ මොහොතේදී බෑන් දෙසිලා ඉතින් මනස ක්‍රියාත්මක කියලා මනසට වෙන්න ඉඳලා අර විදිහට කියනවා. අපිට අද හීනෙකුත් නෙමෙයි හැබැයිනුත් නෙමෙයි වගේ දැනෙනවා ඒක. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමීතම තමයි යම් කිසි කෙනෙක් අර ශක්ති විශේෂ පුරුදු කරලා අවිඥා බල ආදී පුරුදු කරගෙන යනකොට ඔය අමනුෂ්‍යය කතා කරන අන්නේ මාධ්‍ය ගන්න. තමන් නිදි නැහැ. නමුත් ඒ ප්‍රගුණ කරගන්නවා අන්නේ පද චිත්ත ඒකාග්‍රතාවයක් ඉදී මොහොතක
යොමු කරලා ඒ අය සම්බන්ධයෙන් කතා කරන්න. හැබැයි මම බයానක වැඩව කරන්න දෙහෙම යන්න එපා. ඒවා මේ දැහන් වතී කරව කෙනෙක් කරනවා මිසක් එයාට අනික් කෙනෙක් කරන්න කිව්ව හිතපාලනය කරගන්න දෙනු විශ්වක් කියන්න පුළුවන්. ඉතින් හරි බයానක දේවා. ඒවට වහින්න යන්න එපා. නමුත් එහෙම ක්‍රමයක් තියෙනවා කියලා මම මේ කිව්වේ. ඒවා කරනවා නම් ගත්තුළු ලහාට ගිහිලා ශක්තිය නැගිලා මනස පාලනය කරන්න පුළුවන් හැකියාවක් ලබලා එහෙම කෙනෙක් ඒ වගේ දේවල් බලනවා නම් කරනවා නම් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. රවටකලා අයින් කරන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතෙන් නැති කෙනෙක් කරගත්තොත් තමන්ගේ මනස පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඉතින් ඒක භයානකයි. මම කියන්නේ පරීක්ෂා කරන්න යන්න එපා. එහෙම ක්‍රමයක් තියෙනවා කියලා කිව්වේ ඒකයි. ඉතින් අන්නේ ක්‍රමයෙන් එහෙම දකින්න පුළුවන්. දැකලා හිටන් ඒ වගේ අවස්ථාවල ඒ ඇයිද? එයාගේ පින්පෙත් දෙවනා නම් එහෙම කරන්න. දානියක් දෙනවා නම් එහෙම කරන්න. ඔය යම් කිසි දොළොපි දෙන්නියක් දෙනවා කියනවා නම් ඒ උන් නම් එහෙම කරන්න. ඔය හැම එකක්ම ඒ විදිහට ගැලපෙන්නේ කළ හැකියි. අයි පැවිදි වෙනවත් ඉස්සෙල්ලක අවස්ථාවකදී සිද්ධියක් වුණා. මම විදිහට ඒක කියා තියෙනවා. ගිනිදාගම ඉන්න කාලේ ඒ කාලේදී ඔයගොල්ලෝ මේ අර පූජාවක් තියෙනවා. පූජාවෙන් පස්සේ අපි නම් මේ ධර්ම දේශනා කරලා විනා කරලා අපිට අයිති නැති ඒවා නිකවා. නමුත් ඒක අරගෙන සමාධිය කරලා සමාධිය අසලින් බලලා ඒවට වේද දෙන ආදිවාසී ක්‍රම රටාවක් තිබුණා. සමාධියම කරලා දෙන ඒක ගන්න පුළුවන් වැඩ පිළිවිලා. ඒකයි නොම්බර 5ක් විතර දෙනවා දවසකට 20 ගානක් විතර දෙනවා. එහෙනම් තමයි 60 70ක් වෙනවා. අර දෙක වෙනකම් නැගිටින්න ඉඳගත්තු උදේ නැගිටින්න ඉලාවක් නැහැ. වේද දෙන ඒවා අරගෙන කරන්න ප්‍රශ්න උදේ. ඒ අපි දැන් අයිති නැතිනේ මට සැනසෙල්ල ඉන්න බණක් විතරක් කියලා. එදා ඉතින් ඒව කළා. ඔය පස් දිනේකට සමංගේ මොන හරි ගෙවල් වල තියෙන තීර විස්තර බලලා ඒගොල්ලන්ට ඒවට ගතිය දෙ පියරක් තියෙනවා, කරදරයක් තියෙනවා, ඒවට ගන්න තියෙන තීරණයක් මොන හරි ප්‍රමේ වේදියා කියා දුන්නා. ඒ වගේ එක මහත්යෙක් ඇවිදලා හිටන්, අවුරුදු 60ක් විතර වෙන කෙනෙක්. ආවිදලා ඉන්නකොට මට පේනවා එයාත් එක තව පැත්තකින් ඉඳලා අර ලෝකෙ අපි අර කිව්ව ලෝකෙ ඉන්න අමනුෂ්‍ය දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ඉදලා මයිකලා කියනවා අපි මොන් ගැටයි වතුයි කියවා. අරය තව අහන්න ඉඳගත්තා විතර එයාට අවශ්‍ය කාරණේ. හා එකපාරක් අහයිද ආයි තිනු ආයි කියනවා දෙපාරක් කියනවා. අපි මොන් ගැටයි වතුයි කියවා. මම අරයට අහන්න ඉතලා මං එහෙම දැන් මෙහින් ප්‍රශ්නයක් තියෙනවා මේ ඔයාලා කවුරු හරි දෙන්නේ කැවිදilla. අපි මොන් ගැටයි වතුයි කියවා කියනවා. අනේ මහත්තයා මට මොකුත් දෙනා විස්තර ඕනේ නැහැ සමහර මං කියලා වෙච්ච සිද්ධිය. මං ඒක අහන්න තමයි මෙහා වෙයි. මොකද්ද මේ මොන් ගැටයි වතුයි කියවා කියන්නේ? මට දවස් දෙකක් හීනෙන් මම දෙන්නේ කැවිදilla මොන් ගැටයි වතුයි කියනවා. අපි මුංගට හොදී වතු විදියන් තියෙනවා. ඉස්සෙල්ලා දවස් ඉල්ලා මම ගණන් ගත්තේ නෑ. කීනියක් නේ. ඒ විදිහටම වෙන්නේ ඒ දෙවෙනි දවසේ තියෙනවා. ඊට පස්සේ මට ටිකක් සැකයක් හිතෙනවා මොකක්ද මෙහෙ වෙන්න බෑ දෙපාරක් එක විදිහට හීනියක් වෙන්න බෑනේ කියලා. ඊට පස්සේ මම ඊට පස්සේ මොකද කරන්නේ ඉදා ගිහිල්ලා හිටන් මුංගට සේරුවක්පි හා සේරු දෙකකුයි ගෙනහලා මුංගට සේරුවක් හොදී වේල. හා සේරු දෙක වත් වේල. මහා ඒ කොරහකටත් මම වත් දීව බෙදලා. මහා වැටි කෝප්පයකට මුංගට හොද්දාත් බෙදලා. වත්ත පල්ලෙහා දෙල් ගහක් තියෙනවා දෙල් ගහලකට ගිහින් මේක තියලා පානකුත් තියලා මගින් හීනෙන් මුං ඇට හොදී වතු ඉල්ලුවාටයි මේ ගෙනත් තිබේ කාලා ඵලයල්ල. එයා දන්න සිංහල භාෂාවෙන් කියන ඈතටලා බලා හිටියම දැන් උන් දෙන්නේ ඇදී කයිද කියේ. ඉතින් පෑ කාලා භාගය බලා හිටියල බල කවුරුවත් නැහැ දේ වහගුවා හැමවම. ඊට පස්සේ මෙයා ගිහිල්ලා නම් මේක මොකද උනේ කියලා ඇරලා බලනකොට එයාට ඇඟ හිරි වැටෙනවා දැකලා. එක මුං ඇටයක් නැහැ ඇතුලේ. වහගු විහිනරලා බලන එක මුං ඇටයක් නැහැ හොද්ද ඔක්කොම ගෙනී ඉන්න. ඊයකින් කැපුවා වගේ අර බත් වලින් දෙකක් වන්දුවා ගෙන ඉන්න. ඔය සිද්ධිය උනාට පස්සේ මේ මොකද්ද උනේ කියලා මේක අහන්න තමයි ආවේ. යාහන්න අපි ගෝක. ඉතින් මහත්තයා දැන් ඉතින් කියන්න දෙයක් නැහැ. වෙච්ච සිද්ධිය ඔන්න ඔකයි ඉතින් අපි මුංගට වතුයි කියලා අපි ඒකාන්තෙන් ඒ දින තමයි ඉන්නේ ගයි දිගලා ඉන්නේ. ඉතින් අහලා බලන්න මොකද්ද දැන් මම කෙරෙන්න ඕනේ දැන්. ඇති උනාට මොකද කියන්නේ? ඒ විලාන හවුනා ඒව කාලා මදි. මම මොකද කරන්න ඕනේ? මහත්තයා ක්‍රමයක් බලලා ගන්න අපි දන්නේ නැහැ. ඒ දින නැකියි. අයියෝ මොකද නෝට දැනගත්තා ඒ දවසෙ මේ වගේ මාස පොයේ 14 වෙනි දින සමාදන් වෙනවා පිරිස. ඒතකොට ඇවිදිලා මම කියන්නේ මේ 14 වෙනි දවසක් කියන්නේ මාස පොයේ දවසක ඇවිදිලා මුං ගැට හොදී වතුයා වෙනවා හදාගෙන ඇවිල්ලා දානේ දෙන්නේ. ඉතින් හාවුදුරුව හිටියනේ මාත් විතර ගිහිවෙ හිටී. දීගත්ත දින ඉඳන් ඒ පාසික උපාධිකාව. එදා දාන් දීල වෙලා හිටන් ගෙද කරන්නේ අනිකායි දාන්නේ එයා දාන කොටසක් වතින් ගෙනවල මුං ගැට හොදී වතුය වෙනව ගෙනහල්ලා. පූජා කරලා අර දැක්කව අමනුෂ්‍ය දින මුල් කරෙන්නේ සියලු හැට පුණ්‍ය ආනුභෝදනාව කරලා මම කරන ක්‍රමෙන් කළා. ඊට පස්සේ අහගුණාව කියනවා දැන් අපිට අසීමිතවල වෙනවා අපිට දැන් ඇති හොඳට දැන් අසීමිතවල වෙනවා අනේ සැනසීමේපත් වෙච්ච හැටි දැන් මම මේකයි කියේ දැන් මේ වගේ තැන්වලදී අපි දකින්න ඇති ලෝකයේ පුදුම දේවල් වෙයි දැන් අපි දකින්නේ කොහොමද ඇහැට පේන්නේ නැහැ අර මූලිය අරලත් නැහැ මේ ද්‍රව්‍ය වස්තු වශයෙන් තියෙන බත් අරගෙන මුං ඇට අරගෙන ඊයම් අපි භෞතික ලෝකයේ මේ අපි කියන හැටින භෞතික ලෝකයේ ඒවා අර නොපේන්නේ කයකින් ඇදින භෞතික ලෝකිය කොහොමද අරගත්තේ කෑවේ මොකද වුනේ දැන් පැහැදිලි දෙයක් ඔය ඔවා කියව පැහැදිලි ඕන තරම් තියෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒවා පරිවර්තනේ අපිට නොපෙනෙන පැත්තක දත් දෙයක් නැති නිසා
අනික මෙහෙමවා හිතා ගන්න බෑ කොහොමද වෙන්නේ කියලා. ඒ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඊයාගේ ශරීරය ඇදලා තින්නේ අපි දන්න මේ ද්‍රව්‍ය වස්තු ගණී බව නෙමෙයි. හැබැයි ඒ පරමාණු ඒ සුද්ධාශකම තමයි. ඒ ශරීරවල තියෙන්නේ මේ ද්‍රව්‍ය වස්තු වල තියෙන්නේ. වෙනස තියෙන්නේ ඒවා තියෙන ප්‍රසාරණය වීම සහ සංකෝචන ආදී ක්‍රමවේදයක් තියෙනවා. ඒ භ්‍රමණ චක්‍රවලට අනුව කැරකෙන්නේ. ඊයන්ව තමයි ද්‍රව්‍ය වස්තු වෙන් වෙන්නේ. ඒකට අනුකූල අපි සමාන කැරකීමට අනුකූල සමාන කැරකීමක් ඇති දෙයි. ඒක ද්‍රව්‍ය වස්තුවක්. ඒකදී ඒක ඝට්ටණය කළ හැකියි. ඉතින් අපිට මැටිකෝපිය අපේ යගොත් අපේ ආද මැටිකෝපිය වදිනවා. මොකද මැටිකෝපිය හැදිලා තියෙන ද්‍රව්‍ය වස්තු වල තියෙන ඒ රූප චක්‍රයම තමයි අපේ ආත් වල තියෙන්නේ. ඉතින් යම් කිසි කිරණාතක් තියෙනවා නම් කිරණාතේ මැටිකෝපිය ඇතුලේ හද යවන්න පුළුවන්. ආ ද්‍රව්‍ය වස්තු මොදී අර කියන කර්ම විපාකයේ විදිහෙන් ඒ කිරණ බවට පත් කරගන්න පුළුවන්. ඒකළු අතින් ගත්තාම ඒක ඇදිලා එනවා කිරණ බවට පත් වෙනවා. ඉතින් විජ්ජ දෙයක් නෑ. Thank you.